ආයුබෝවන් කිවදත් ඔන්න හැමෝටම ඔන්න අද මම යන්න හදන්නේ මීමුරේ ලොකු වැඩකට අත ගන්නත් එක්ක තමයි යන්න හදන්නේ ඉස්සනම් හැමදාම වගේ කියපු තැනක් තමයි මීමුරේ කියන්නේ ඉතින් අද යනවා මීමුරේ ලස්සන බලන්න රෑ ඉඳලා කැම්පින් එකක් කරලා ආපහු එන්න තමයි යන්නේ දවසක් ගෙවලා මීමුරේ සුන්දරත්වයේ වලත් එක්ක බෙදාගෙන අලුත් වැඩකට අත ගහලා එන්න තමයි යන්නේ එහෙනම් යන් ඉස්සරහට මීමුරේ කොහොමද කියලා බලන්න දැන් අපි ඉන්නේ හුන්නස්ගිරියේ ඉතින් ඉඳන් ගමන පටන් ගන්නවා රෑ තින් පේන්නේ අපි ආපු නුවර ඉඳන් ආපු පාර ඉතින් ඉඳන් ගමන පටන් ගමු කියන්නේ සන්තෝෂයි මිත්‍රවරුනි මේ උදේ 10ට පටන් ගන්න හිටපු ගමන අපේ ගේගාවට එනකොට දවල් 12යි මේ අනිත් සගයා අද කවුද ජාමිකයි ජාමිකගේ යාළුවයි මායි තමයි යන්න හදන්නේ 10ට ගමන් පටන් ගන්න හදපු ගමන අපේ ගේගාවට එද්දි එකමාරයි පුළුවන්තරයික්මන්ට ආවා ඒකට කලින් එන එක අපි වරුද්දන්නේ මෙයා ෆයිවේ ෆයිවේ කියලා එනකොට මේ වණ්ඩි දෙක්කනේ අද අපි මේ වණ්ඩිය තමයි යන්න හදන්නේ BMW එහෙනම් ඉස්සරහට යන් ඉස්සරහදී හම්බෙමු අපි ආවා පළවෙනි නවා තැනට හුලන් කපුල්ල ගාවට ඇවිල්ලා ඉන්නේ හුලන් කපුල්ල කිව්වට අද නම් එච්චර හුලන් නෑ මෙතන වෙනකට නම් මෙතන හොඳටම හුලන් තියෙනවා අද හුලන් නෑ මෙතන මේ පේනවා ඇති හුලන් වල සැරට නැමිලා තියෙන අතු එහෙම රස් එහෙම දැන් වෙලාව හවස 5ට විතර ඇති තාම ගමන යන්න යනවා මීමුරේට යද්දීනවා දවස්සේ හොඳටම පරිසරය නම් ඇත්තටම ගොඩක් සුන්දරයි මේ වෙලාවේ අර ලස්සනට තියෙන වටපිටාව මම ඔයාලට වටපිටාව පෙන්වන්න මෙතන ඉඳන් අර ඈත පේනවා සොරබොර වැව ඒ ඇවිල්ලා මయ్యංගන පැත්තට ඊට පස්සේ අපිට මේ පැත්තේ කඳුපන්ති ටිකක් බලා ගන්න පුළුවන් ඇත්තටම හරි ලස්සනයි පරිසරය අපි ආවා මීමුරේ සූර්ය අරණ ෆිල්ම් එක ගහපු එක කොටසකට මෙතන තමයි ඔයාලට ෆිල්ම් එක බැලුවා නම් මතක ඇති මේ ගල් රවුමේ මෙතන තමයි අර ෆිල්ම් එකේ කොටසක මස් කපන කොටසක් තියෙනවා ඒක ෂූට් කරලා තිබ්බේ මේ මෙතන කොහොම තමයි තියෙන්නේ වටපිටාව කැමි විදිහට වෙලාව 6යි 10ක් 6යි කාලට විතර ඇති අපි ආවා කූඩාර මඩව ගන්න තියෙන තැනට
මෙතන ගොඩක් කාලෙකින් කූඩාරම් ගහලා නැහැ. ඉස්සර මෙතන තමයි අපි කූඩාරම් ගහලා ටුවර්ස් කරේ. ඉතින් ආයේ අදත් ආවේ අලුතෙන් වැඩ පටන් ගන්නත් එක්ක අර මං කලින් කිව්වා වගේ ලොකු වැඩක්කට අත ගහන්නත් එක්ක තමයි මෙතෙන්ට ආවේ. කාලෙකින් පාවිච්චි කරලා නැහැ මේ හරිය. ඉතින් අද සුද්ධ කළා අපි ඉඳලා. අලුතින් ඔයාලටත් මීමුරේ එනවා නම් අපිත් එක්ක ඇවිල්ලා නැවතිලා විනෝද වෙලා කාලා බීලා යන්න පුළුවන්. එන ඉතින් ඉස්සරහට යන්න බලන්න. අපි එන පටන් කොහොමද මීමුරේ අද රෑ අපි ගත කරන්නේ කියලා වාහනේ මෙතනින් දැම්මා. අපි කට්ටි ඉතින් කොට්ට මෙට්ට හට්ටි මට්ටි ඔක්කොම ටික අරගෙන යනවා. ඕ අවයත් එන්න. ඉතින් මෙතන අවුරුදු 4කට විතර 3කට 4කට විතර කලින් ලොකුවටම කැම්ප් කරපු තැන තමයි මම මෙතන. මගේ YouTube channel එක පටන් ගන්න ප්‍රධාන හේතුවත් මේ කැම්ප් සයිට් එක. ඉතින් ආයෙත් ළඟදීම කැම්පින් පටන් ගන්නවා කියන සුභාරංචිය දෙනවා ඔයාලට. ඔන්න කාලෙකට පස්සේ ආයෙත් සුපුරුදු තැනට ආවා. බෑවුණා එනකොට ඒක තමයි තියෙන එක මවුල. අපි ගිනි මැලයක් ගහන්න දර ටිකක් හොයා ගන්න කියලා යන්නේ දැන් පෑවෙන්න කලින්. ගිනි මැලෙක් ගහලා ඒ අරහෙ තියනවා වැටිච්ච කොට ඒව ගමු. මේ ගිනි මැලෙක් ගහලා බාබකියු එකක් දාලා රැට හොඳ කියලා තමයි බලන්නේ. එන හම්බෙමු හවස් වෙලා වැටි ටික ඔක්කොම සෙට් කරගෙන. හරි ගිනිමැලේ පත්තු කරගත්තා. අලගල්ලේ ගිහිල්ලා ගිනිමැලේ පත්තු කරගන්න බැරි වුණා. ඔන්න අපි මීමුරේ ඇවිල්ලා නම් ගිනිමැලේ පත්තු කරගත්තා. එතන ගඟ අයිනෙම තමයි අද අපි ඉන්නේ. හෙට උදේ පෙන්නන්නම් ඔයාලට පැහැදිලිව. ඉතින් එතන රෑ නිදාගන්න ටික ලෑස්ති කරගන්නවා. ඒ අතරේ කැමරා ටික හදාගන්නත් ඕනේ. එහෙනම් තව ටිකකින් ආයේ අපි හම්බෙමු. දෙයනේ කියලා අපි කළුවරේ දෙයක් බොණ්ඩයි හදන්නේ. ලේන්ටි මේ ඉන්න එකේ කුඹ පොඩ ඇඳුම හරි නෑ. ඌව පෙන්නන්න බෑ. ඌගේ ඇඳුම හරි නෑ. ඔව් ඒක අපි හෙට උදේ ආව අපි පෙන්නන්නම්. අපි දැන් ලේන්ටික් බොනවා. අරේ ගිනිමලපත් වෙනවා. අරේ බත් එකේ දෙනවා. තව ටිකකින් ආය අපි හම්බෙමු එනවා. මෙතන මේ ආකාරයෙන් දිවා ආහාරයේ පිළිවෙල වෙනවා. එහෙනම් රාත්‍රී ආහාරයේ පිළිවෙල වෙනවා. රාත්‍රී බත් එක පිළිවෙල වෙනවා. ඔයාලට මතක ඇති අලගල්ලි ගිහිල්ලත් හොඳ කට්ටක් කෑව කූඩාරමක් ඇතුළට වෙලා කන්න ගියන්න වුණා. රෑ වතුරත් ඉවර වෙලා. අද නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන ගඟ තියෙනවා. ගඟ අයිනේ මිදගෙන තමයි අපි අද කෑම පිළිවෙල කරන්නේ. හොඳම වැඩේ කියන්නේ ඔක්කොම කරලා බැලින්නාම අපේ කවුද සගයෝ දෙන්න ගිනි පෙට්ටිය ගෙනල්ලා නෑ. ඊට පස්සේ ගින්දර හොයන්න කිලෝමීටරයක් විතර ගියා අපි. ඊට පස්සේ තමයි මේ ගින්දර අවුලව ගත්තේ. ඔන්න ඉතින් අපි ඊළඟට බාබකියු එක දාගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. චාකෝල් ටික එහෙම රත් කළා. එමෙට ලයින් කරගන්න කියලා තමයි හදන්නේ. ගල් ටික රත් වෙනවා. බත් එකත් හදලා ඉවරයි. මාළු පිනිත් හදලා ඉවරයි. දැන් බාබකියු එකත් දාලා එමෙට නාලා මෙතනින් අපි කන්න පොන්න කියලා තමයි හදන්නේ. දැන් වෙලාව ඇවිල්ලා රෑ 9:57.
දෙයනේ කියලා ඉතින් ඔන්න අපි බාබකියු එකක් දාන්න පටන් ගත්තා. යවම බාබකියු එක යනවා. මෙතන යනවා ගඟ. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ අපි මෙතන ගිනිමැලේ ගහගත්තා. ඊට පස්සේ අද රෑ අපි ගත කරන්නේ ඉන්න මෙතන කූඩාරමේ. ඉතින් ඉදිරියේදී මෙතන අපි අපේම කැම්පින් සයිට් එකක් පටන් ගන්න තමයි යන්නේ. මීට වඩා ගොඩක් දේවල් වෙනස් වෙලා අද මං ආවේ මෙතන බලලා මේ දේවල් පිළියෙල කරලා මෙතන අවශ්‍ය විදිහට හදාගන්න. ඉතින් ඒ විදිහට ඔක්කොම අපි වෙනස් කරලා හදලා ඔක්කොම කරලා තව සතියකින් දෙකකින් වගේ මෙතන අපි කැම්පින් පටන් ගන්නවා. ඔයාලට ඒකට එන්න පුළුවන් අපේ මේ තැනට. එතකොට මම මෙතන තියෙන අපට ලස්සන පෙන්වන්න. ඔයාලට ඇත්තටම ආස හිතේ ඒකට. ඉතින් අපි රාත්‍රී ආහාරය ලබා ගන්නයි සූදානම් වෙන්නේ. අද තියෙනවා සුදුබත්. එතකොට එතන තියෙනවා බාබකියු. තව තියෙනවා. ඔන්න අපේ ආලු පරිස්සම් කරලා කන්න. මොකද්ද අර අලගල්ලේදී අපි කෑවා වගේම කන සොසේජ් වෙජිටබල් චොප්ස් එකක් තියෙනවා. ඇද. එතකොට බත් තියෙනවා. මෙතන තියෙනවා චිකන් බාබකියු තියෙනවා. සොසේජ් බාබකියු තියෙනවා. අන්න සෝරි සාදු හොදි හරුණා කියලා එකක් ගියා. ඉතින් එහෙනම් අපි නිදාගන්නයි යන්නේ. වෙලාව පාන්දර 1:20යි. දැන් තමයි කාලා බීලා අපි නිදාගන්න කියලා හදන්නේ. එහෙනම් හෙට උදේට හම්බෙමු. ගුඩ් නයිට් කියව හැමෝම. කිව හැමෝටම දැන් තම නැගිට්ටේ අපි. දැන් හොඳට ඉඳියා. දැන් වෙලාව උදේ 6:10යි. ඉරා නිදාගත්තී පාන්දර එකක් පහු වෙලා. කලවරෙන් ඉඳියා. අද උදේ මාරු view එකක් එක්ක නැගිට්ටේ. Good morning! I'm going to go to the house. අද
උදෑසන ආරම්භ වෙන්නේ වතුර සද්දෙත් එක්ක තමයි නැගිටේ. සීතලත් නෑ දැන් නම්. ඒ ගානක් වෙලාව හිලියද තිබින නේද? නැයිද? අපි මේකේ වගදුරත් එක්ක හැම උදාට ඒට ඒක පොන්න කියලා අත්තර ගන්න තමයි හදන්නේ. වෙලාවට ඊර වැස්සේ නැහැ. මම හැමදාම හැරි ගමන ගියාම වයින්ව. සරේ වැස්සෙන් නවුලක් දුන්නේ. ගැට බින්නම කරදරයක් දුන්නේ නැහැ. දර ටික තිබ්බා. එතකොට වතුර ටික තිබ්බා. අදගල්ලේ වගේ කට්ටක් කෑවේ නැහැ මේ හැම ගමනේ නම් අපේ. ඒ එන්න ටිකක් ඩ්‍රයිවර් එක තමයි තිබ්බ ප්‍රශ්න. බලමුද ඇවිදින්න කොටත් දැන් බලාපොරොත්තු වෙනවා. ඒක ඔයාලට පෙන්නලා. යංගම. අද මේක පීලා, මේක කාලා. එහෙම ගමන පටන් ගන්න කියලා තමයි හිතන්නේ. නැදි බලමු. බලමු ගනි. මේක පීලා. උදේ අර පැත්තෙන් ඉර පොඩ පොඩ නැගගෙන එනවා. ඔයාලට පේනවා ඇති. උදේ කෑම එකේ අපේ එළවලු ටික වෙනවා. දැන් නූඩ්ල්ස් ටික තැම්බෙනවා. ඉතේම කාලා බලන්න තියෙන තැන් ටිකක් බලලා දවස උපරිම ප්‍රයෝජනය ගන්න කියලා අපි හිතාගෙන ඉන්නේ.
බඩේ කාම පස්සේ බඩේ කාම වතුර ටික නම් නියම වතුර ටික. ඒකට සීතලත් නැහැ වතුර ටික. මඩ වේග කරගන්න දෙන්නේ නැද්ද? වතුර ටික ගන්නට නියමයි උඩේ කියලා සීතලත් නැහැ. මං එක්ක නාන්න බෑ මෙතන මෙතන. අරු දුෂ්කර ක්‍රියා කරපු එකක්වත් මට බෑ. අපි උදේ ආහාරය ගණ්ඩයි යන්නේ. අපි හිච්චපා තමා මේ වැඩි දිග කරන්නේ. උදේට මොනවද? නූඩල්ස් ගණ්ඩයි යන්නේ. නූඩල් ගණ්ඩයි යන්නේ. සීතල වතුර ටිකක් නෑවා. දැන් ඊට පස්සේ අපි රස්න වෙන නූඩල්ස් කනවා. ගණ්ඩයි යන්නේ. නූඩල්ස් ගණ්ඩයි යන්නේ. චිකන් තියෙනවා අයියරා බාබිකියු එකේ ඉතුරු වෙච්ච ටිකක් සොසේජස් තියෙනවා ඔය මටද වෙලද ගැඹුරු නැහැ.
සක්ගාල අරන් එන්න කලින් හරිද හරි න අපිට පේනවා ලකේ ගල මම තමයි ලකේ ගල පේන්නේ නිනුද වෙන්න ඉතින් කැලේකට ඇතුල් වෙන්න යන්නේ. ඉතින් ඒ කැලේට අධිපතිව ඒ කැලේ බාරව ඉන්න දෙවි දේවතාවුන් වහන්සේලාගෙන් අවසර අරගෙන මේ වගේ කැලෑවල් වලට ඇද්දි ඇත්ත අවසර ඉල්ලලා ආරක්ෂාව ඉල්ලලා අපි ඇතුල් වෙන්න ඕනේ. එතකොට යන ගමන කාදරයක් නැතුව ගිහිලා පරිස්සමට එන්න ලැබෙනවා. ඒක මගේ නම් ලොකු විශ්වාසයක් තියෙනවා මට එහෙම ආරක්ෂාව ලැබෙනවා කියලා. මෙච්චර කල් එහෙම අවසර ඉල්ලගෙන ගිය ගමන් කවදාකවත් වැරදිලාවත් පාර වැරදිලාවත් එහෙම ලොකු අවුල් වෙලා නැහැ. නැ අපි කැලේට ඇතුල් වෙලා දැන් මේ කැලේ ඇතුලෙන් තමයි යන්නේ. මේ වගේ පාරක් ඇතුලෙන් තමයි යන්නේ. මීමුරේට එන ගොඩක් අය යන්නේ නැති තැනක් තමයි මේවා අපි අද යන්නේ. මම එතෙන්ට ගියාම කියන්නම් ඔයාලට කොහෙටද මේ යන්නේ කියලා. හරි ලස්සන තැනක් එතන. ගොඩක් කට්ටිය මීමුරේ ආවට මෙතෙන්ට යන්නේ නැහැ. මොකද ටිකක් ගමනක් දුෂ්කරයි. ටිකක් වෙලාවක් යන්නත් තියෙනවා. ඒ නිසා වෙන්න ඇති ගොඩක් අය යන්න නැත්තේ. අපි ගිහිල්ලා බලමු. කොහෙද මේ සුන්දර නවාතැන කියලා. අපි මේ කැලයක් මැදින් යන. ඔන්න ගමන යන ගමන් මග තැනක නැවතුණා. මෙතනත් පොඩි හුඩයින් එන දියපාර එන තැනක්. අවුව සැරත් එක්ක මේ වතුර හරි සීතලයි හරි සනීපයි ඇඟට. මෙතන තව විශේෂ දෙයක් තමයි මම පෙන්වන්නම් ඔයාලට. මාළු කොටනවා හොඳටම. ඔයාලට පෙන්වන්න. ඔයාලට පේන ඇති මාළු කොටනවා. මම කම මේ කකුල් දෙක දෙකටම කොටනවා හොඳට. මං අර බිහයින්ඩ් ද සීන්ස් වලට දානවා. වලට මේ වෙලාවේ පේනවා ඇති මේ කිඹුල්ලු දෙන්නෙක් ගොඩට දාලා ඉන්නවා. ඒකේ දිය කිඳුරෙක්ලු මේ අනිකා කිඹුලෙක්ලු මේ මේක තමයි සමල්ලා කලේ කියන්නේ. මේ ගමන යනකොට අපිට ලස්සන ලස්සන පරිසර කලාප මාර හම්බ වෙනවා. මේත් ඒ වගේ තැනක් තමයි. මේ දවස්වල මෙතන වතුර ගොඩක් අඩුයි. ඒ නිසා නැත්තම් වෙනදා මෙතන ඊට වඩා ගොඩක් වතුර තියෙනවා. ගොඩක් ගස් කඩන් වැටිලා වැල් මේවා වෙලා හරි ලස්සන පරිසරයක් මැද්දෙන් තමයි මේ අපි මේ යන දියඇල්ලක් හොයාගෙන යන ගමන යන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔහම කැලේ ඇතුලෙන් තමයි යන්නේ මේ ගමන තාම. ලොකුට දාඩියක් නම් දාන්නේ නැහැ අවුරස්නයක් නැති නිසා. නවනත් සුන්දර පාරක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. ගස්කල්ලුඩි පැන පැන තිය කඩිදි වලින් එගොඩ වෙලා ඒ වගේ තමයි. මෙතන තව ඉස්සරහත් අපිට තියෙනවා පොඩක් ලස්සන තැනක් පහු කරගෙන තමයි යන්න තියෙන්නේ. මම
ඔයාලට පෙන්වන්නම් ඒකත්. මේක ගොඩක් මිනිස්සුන් අතින් දූෂණේ නොවුණු ස්වභාව ධර්මයේ ලස්සන ඒ විදිහටම තියෙන හරි ඉසව්වක් හරි ලස්සන ඉසව්වක්. ප්ලාස්ටික් පොලිතින්වත් මේ පාර දෙපැත්තේ දාලා නැහැ. ඒ කියන්නේ එච්චර මිනිස්සු ගොඩක් ඇවිල්ලා නැති හින්දා. අනේ ඉතින් ඔයාලත් එනවනම් ප්ලාස්ටික් කෑල්ලක් පොලිතින් කෑල්ලක්වත් මේකේ නොදා මේ සුන්දරත්වය එහෙම්මම තියලා ඒක ඔයාල ඇති තරම් භුක්ති විඳලා යන්න කියන ඉල්ලීම කාරුණීකව ඉල්ලනවා. මොකද මේ වගේ සුන්දර තැන් මේ විදිහටම ලස්සනට ආරක්ෂා වෙන්න ඕනේ ඉදිරියට එන කට්ටියටත්. ඒ පරිසරයට ඒක එහෙමම තියෙන්න දීලා බාන්නකෝ. මෙතන තියෙන ලස්සන සිසිලස හේවන මේක ඒ සිසිලස ඇත්තටම මෙතෙන්ට ආපුවම Tamanට දැනෙනවා. අපේ ගමනට තව ටික දුරක් යන්න තියෙනවා. මං ඉතින් දියැල්ල ගාවට ගිහිල්ලා ඊළඟට හම්බෙමු. ඔන්න ඉතින් අපි කැලේ මැද්දෙන් ආපු ගමනේ අවසන් ස්ථානයට ළඟා වෙලා තියෙන්නේ. අපි බලමු කොහෙටද අපි ආවි කියලා. ඔයාලට ඇහෙනවත් ඇති සද්දේ නම් මෙහෙ ත්‍රෑයෝ කෑ ගහනවා. ඉතින් වතුර නම් අඩුයි අද එතන හොඳටම. අපි ආවේ මෙන්න මේ කියන දිය කැරැල්ල බලන්ඩ. මීමුරේ ආපු සමහර අය ඇවිල්ලා ඇති මෙතෙන්ට, සමහර අය ඇවිල්ලා නැතුව ඇති. ආපු අයටයි නැති අයටයි ඔක්කොටම බලාගන්න. ඔන්න පෙන්නන්නම් දිය කැරැල්ල, දිය ඇල්ල. මම අවුරුදු ගානකට පස්සේ මෙතෙන්ට ආවේ. කාලයක් මීමුරේ එන්න නැතුව එන්න වෙලාවක් තිබෙන්නේ නැතුව මම හිටියා. මට එන්න බැරි වුණා ගොඩක් කාලෙකින්. ඉස්සර නම් මාසෙකට 3-4 පාරක් අනිවාර්යෙන් මීමුරේ එනවා. ඉතින් මෙතන තමයි අපි හොයාගෙන ආපු ඒ සුන්දර දිය ඇල්ල, දිය කැරැල්ල. මගේ channel එකේ යටම ඇති videos වල මේකේ වතුර වැඩි කාලේ ගත්ත video එකකුත් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. දිය කැරැල්ල කියලා ඇත්ත එතන. ඉතින් මේක හරි ලස්සන සුන්දර දිය ඇල්ලක්. මෙතන වතුර නම් ඇත්තටම අයිස් වගේ සීතලයි. කොහොම තමයි ඉතින් මේක බලාගන්න තියෙන්නේ. වල් අලියෙක් නාවන දුර්ලභ අවස්ථාව. බාබකියු දාන සයිස් එකට අවුවක් තියෙනවා. යැලට ගිහිල්ලා නාලා ඔන්න යනවා ආපහු ගමට. ඉතින් ඇත්තටම පිච්චෙන අවුවක් තියෙන්නේ. හරිම අමාරුයි ඒ අවුව සරට. දියලට ගිහිල්ලා හොඳටම දාඩිය දැම්ම එනකොට අවු යාව අපි සැරටම. ඊපස්සේ ආය වතුර ටිකක් එබුණා මෙතන. මෙහෙ හොඳේ කියන්නේ ඕනේ තැනක එබෙන්ඩ කරන්න වතුර තියෙනවා. ඒ නිසා හොඳයි රස්නේ ලොකුවට දැනෙන්න. මීමුරේ ගොඩාක් රස්නේ නෑ මේ දවස්වල. සෝරි ගොඩාක් සීතල නෑ මේ දවස්වල. හරි රස්නේ. උදේ 8-9 වෙද්දි ලොකු රස්නයක් තියෙනවා. ඉතින් අපි දැන් ආපහු උඩට ගිහිල්ලා ත්‍රීවිල් එක ආපු දැනින් වීල් එක අරගෙන මොන හරි කාලා ආපහු යන්න කියලා තමයි බලන්නේ.
ඔන්න මෙතනින් පොඩ්ඩක් නාගත්තා. ඉස්සරහට ගිහිල්ලා අපි බලමු කොහොමද මොකද අපි කරන්නේ කියලා. ඊයේ හවස නම් ගොඩාක් දේවල් පෙන්වන්න බැරි වුණා. කළුවරත් එක්ක අපි ආපු වෙලාවත් එක්ක ජරමර ගොඩකටත් මූණ දෙන්න සිද්ධ වුණා. එහෙනම් හායි මේ මාළු කොනිස. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. Thank you.